ආයුබෝවන් සුබ දවසක්. ඉතින් මගේ නාලිකාව නරඹන බොහෝ දෙනෙක් දන්නවා මේ වෙනකිට පිල්ලෑව පන්සලේ ප්‍රතිසංස්කරණ කටයුතු අපි එකතු වෙලා කරන බව. ඉතින් මම පිල්ලෑව පන්සලට සම්බන්ධ වෙලා සතියක් දෙකක් වගේ වෙන්නේ. ඒ යනකොට තිබිච්ච ලොකුම ප්‍රශ්නේ ලක්ෂ 7ක බිල් එකතු වෙලා තිබුණා විදුලි බිල් මාස 10ක. ඒ වගේම ලක්ෂ 5ක වතුර බිල්. ඉතින් මේ බිල් එක්ක විදුලිය කපන්න එව නැණ දවස් දෙකකින් ලයිට් කපන්න තියෙන මොහොතක මාව සම්බන්ධ වුණේ අපි මේ බෙහෙත් කරන්න ශාලාව අලුත් ඇඩියා කරන මොහොතේදී මේ සියල්ල නවත්තලා මම මේ විදුලිය කපන එක විසන්දි වෙන එක නතර කරන්න ලක්ෂ 1කමාරක මුදලක් එතනට යොමු කළා ඒ දේවල් ආරම්භ කළා. ඉතින් මේකත් එක්ක මේ පන්සලට සම්බන්ධ වෙන්න ලැබීමත් එක්ක නන්දෙසින් දෝෂාරෝපණ එල්ල වුණා. මේ පන්සල කියන්නේ වෙළඳ ආයතනයක්. ලයිට් බිල් වතුර බිල් ගෙවා ගන්න බැරි වෙන්නේ කොහොමද? මේකට ඇති වෙන්න සල්ලි එනවා. හාමුදුරු හැමෝගෙම සල්ලිත් ඉල්ලනවා. මේ විදිහට තියෙන පන්සලක් ඇයි එහෙම වෙන්නේ? කවුරු හරි එතන ගියොත් මුදල් ඉල්ලීම් හෝ මේ වගේ වෙළඳ ආයතනයක් විදිහට මෙතන නම අංගඩු ගහලා තියෙනවා. ඔයගොල්ලෝ ව්‍යාපාරයත් කරන්නේ. ඔයගොල්ලෝ ඇයි මේ වගේ දේවල් තෝරගන්නේ? ඇයි හොඳට තියෙන නම කැත කරගන්නේ? මේ වගේ නොඑක් දේවල් නන් දෙසින් එහෙන්න ගත්තා. හැබැයි මේ ඕනම දෙයක් ඕන කෙනෙක් කියන්න කියන දේ කනට අරගෙන මේ කණින් අහලා මේ කණින් පිට කළා. මම මේ වෙලාවේ දැක්ක ප්‍රශ්නේ හරි මේ දේවල් බිල් පෙන්නලා හරි මිනිසුන්ගෙන් සල්ලි ඉල්ලන්න හරි හාමුදුරන්ට මේ දේවල් මිනිසුන්ගේ භාෂාවෙන් කියනවා නම් හිඟා කාල හරි කරන්න වෙලා තියෙන්නේ. ගිහියන් මේකට දායකත්වයේ දක්වන්නේ නැතුව දායක සභාවන් කියන ඒවා පැත්තක ඉඳලා හාමුදුරන්ට මේ දේවල් කරන්න දීපු හින්දානේ. එතකොට හාමුදුරන්ට ඇඟිල්ල දික් කරන මිනිස්සු ඇඟිලි හතරක් තමන්ගේ පැත්තට දික් වෙලා කියන දේ ගැන හිතන්නේ නැතුව එකා පිට එකා වැටිගෙන බයිනවා. මම මේ කාරණාව තවත් දුරට ඇවිස්සෙන්නේ ඇයි කියන කාරණේ ගැනත් කියනවා. ඉතින් මෙහෙම හොයාගෙන යනකොට හරි ප්‍රශ්න තියෙන්නේ කරන් බිල ගෙවන්න නැතුව පරිපාලන ප්‍රශ්න නම්. මෙතන ජල ඒ කියන්නේ ජලය අඩි 10ක් අට ගන්න පුළුවන්කම මේ අඩි 100ක් යටින් පිරිසිදු ජලය ගන්න පුළුවන්කම තියෙද්දී අපි වතුර වලට මුදල් ගෙවනවා නම් ප්‍රශ්නේ කොතනද කියන එක තේරුම් අරගෙන මම මේ පන්සල් ප්‍රතිසංස්කරණය කරන්න තිබිච්ච අපි එකතු කරගත්ත මුදල් වලින් නලලිඳක් අඩි 100ක අද දිනේදී සකස් කළා. ඉතින් ඔබ මේ දකින්නේ මේක වීඩියෝ නලලිඳෙන් වතුර එනවා අඩි 100ක් යටින් පිරිසිදු ජලය. මේක දැන් පරීක්ෂා කිරීමට ලක් කරනවා PHI මහත්තුරුන්. මේක බීමට සුදුසුද? බීමට නොසුදුසු නම් අනිත් වැඩ කටයුතු කරනවා. බීම සඳහා අපි බීමට පමණක් ජලය ලබා ගන්නවා. ඒ වගේම තමයි ඉරෙන් හදෙන් වැඩගත් අභිමානවත් ජාතියක් නම් මොකටද අපි ලයිට් වලට වියදම් කරන්නේ, වතුරට වියදම් කරන්නේ? මේ දෙක තියෙනවා නะ. ඉතින් ඒ නිසා සෝල වලින් වැඩ ගන්න වතුර මෝටරයක් අරගෙන සෝල සිස්ටම් එකක් ගහලා මේ කිසිම මුදලක් යන්නේ නැතුව මේ වතුර සම්බන්ධ ව්‍යාපෘතිය කරන්නට මම සූදානම් වෙලා කරගෙන යනවා. ඉතින් මේක කරන ගමන් ඊළඟට මට අවශ්‍යතාවය තිබුණා හරි ලක්ෂ 7ක් වෙනකන් එකතු වුනේ හාමුදුරුවන්ට මොකක් හරි පරිපාලන ප්‍රශ්න හරි ඔය මිනිස්සු කියන විදිහට හාමුදුරුව මේ සල්ලි වලින් වෙන මොනා හරි කළා හරි මොනා හරි කළා කියමුකෝ. මට හාමුදුරුවන්ගෙන් වැඩක් නැහැ. මෙතන ශාසනය සහ මිනිස්සු මලප්පහනක් පූජා කළා මිනිස්සුන්ගේ තියෙන දුකක් හිතේ තියෙන කරදරයක් දෙවියන්ට කියලා මොනා හරි පිහිටක් පතනවා නම් යම් දෙයක් මේ භූමියේ තියෙනවා නම් එන්නේ මිනිස්සුනේ එතට. එතකොට එක අපිටම දැන් අපි මේක ඇවිල්ලා මේ රටට අපිට ආදේශ කරගන්න පුළුවන්. මේක උත්තරීතර උත්තම රටක්. හැබැයි රට පාලනය කරන පාලකයෝ මේ රට පාලනය කරන විදිය හින්දා මිනිස්සු මේ රටට බයිනෝ රට දාලා යනවා. ඉතින් ඒකම පන්සලක වුණාම ඔයගොල්ලෝ පන්සලට බැන බැන පන්සලේ ඉන්නේ නැති වෙන ඉන්නකද කරන්න ඕනේ. ඔයගොල්ලෝ දකින්නවා නම් මෙතන පරිපාලනයේ හරි ආමුදුරංග හරි ප්‍රශ්නයක් දකින්නවා නම් ඇයි කොන්දපණ නැත්තේ කිලින් කතා කරන්නේ? ආමුදුරනේ මෙහෙම කරන්න එපා. කෝ මේකට එන සල්ලි. ඇයි ඔයගොල්ලන්ට කතා කරන්න බැරි? ඔයගොල්ලෝ කිසිම කෙනෙක් දුරින් ඉඳගෙන බලන නිසා මේ පන්සල ඇතුලේ කී දෙනෙක් මෙතනින් නඩත්තු වෙනවද? ඒ පන්සල ඇතුලේ වෙන දේවල් මොනවාද? සල්ලි වලට වෙන්නේ මොනවාද? account වලට සල්ලි වැටෙනවා නම් ඒව ඔයගොල්ලන්ට අහන්න අයිතියක් තියෙනවා. මොකද මේ පන්සල කාගවත් තනි බූදලයක් නෙමෙයි. ඒ නිසා මේකට එන දායකයන්ට මේකට එන මිනිස්සුන්ට අයිතියක් තියෙනවා. එහෙම අයිතිය තියෙන ඔබ කෙලින් කතා කරලා අහන්න. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නැත්නම් මේක මොනවා හරි එන්නේ සමාජ මාධ්‍ය තියෙනවා කතා කරලා අහන්න. එහෙම නැතුව දුරේ ඉඳගෙන අරගෙන මේ පන්සලට මෙච්චර සල්ලි එනවනේ, ඇයි කවුරුත් ඔයාලට බිල් ගෙවන්නේ, ඇයි වතුර අරන් දෙන්නේ, ඇයි සෝල සිස්ටම් ගහන්නේ කියලා අහලා සමාජ මාධ්‍ය වලින් කමෙන්ට් වලින් පන්සල් හදන්නවත් රට හදන්නවත් එන්න එපා. මේ දේවල් කරනකොට මම දැකපු ප්‍රධානම දේ තමයි ගොඩක් අය සමාජ මාධ්‍ය වලින් රට හදනවා, කමෙන්ට් වලින් රට හදනවා. හැබැයි මහ පොළවේ පය ගහපු එකෙක්වත් නැහැ. ඒ නිසා මේක ගැන තවත් මට කියන්න හේතුනේ මම මේ සෝල සම්බන්ධව උපදෙස් ගන්න මේ Facebook group එකකට දැම්ම. මෙන්න මෙම් පිල්ලෑ පන්සලේ ලයිට් කපන්න යනවා. ඒ නිසා මෙන්න මෙම් සෝල ප්‍රොජෙක්ට් එකක් කරන්න යනවා. මේකට ඔයගොල්ලන්ගේ තාක්ෂණ උපදෙස් දෙන්න, මේක වේද ව්‍යාපාරයක් කියලා හිතා ගන්න නැතුව කමිෂන් ගන්න නැතුව උදව් කරන්න කියලා. අන්න එතකොට එන්නේ උපදෙස් නෙමේ,
මොකටද ওই පන්සලට කරන්න පොඩ්ඩක් හොයලා බලන්න හාමුදුරන්ගේ කවුන්ට් එකේ කෝටි කීයක් තියෙනවද කියලා මේකට එන සල්ලි මේ මේ පිරිත් නූල් බඳලා ගන්න සල්ලි මොකද වෙන්නේ මේ වගේ ගොඩක් දේවල් තියෙනවා ඉතින් මේ කින කාරණා බොහෝ දේවල් මම ගියාට පස්සේ දැක්ක ඇත්ත නිසා මම හාමුදුරන්ට ඍජුවම කිව්වා හාමුදුරනේ මේක තනි පාලනයකින් එහෙම කරන්න එපා මිනිස්සුන්ට විවෘතව මුදලක් ගන්නව නම් රිසිට් එකක් අල්ලලා යම් කිසි පන්සලේ අවශ්‍යතාවයකට නම් ඒක ගන්න ඒක බිලක් එක්ක හැමදාම දවසේ අවසානයේ මොනාටද මුදල් ආවේ ඒවෙන් පන්සලේ කෙරුණේ මොනවාද පන්සලට අවශ්‍යතාවයක් තියෙනවා නෝටිස් බෝඩ් එක දාලා මිනිස්සුන්ගේ මුදල් උපකාර වෙනකොට මේ භාණ්ඩ උපකාර ලබාගෙන මේ විදිහේ නිවැරදි යාන්ත්‍රණය කරන්න ඒකම අපිට පුළුවන්කම තියෙනවා අපේ තාක්ෂණ දැනීමත් එක්ක නොමිලේ විදුලිය ලබා ගන්න සෝල පද්ධති සකස් කරන්න නොමිලේ ජලය ගන්න සෝල වලින් වැඩ ගන්න මේ පද්ධති හදන්න ඒ වගේම මට ලොකු ආසාවක් තියෙනවා එතන වැවත් එක්ක හොඳ හුලම් පාරක් එනවා වින්ඩ් ටර්බයින් මේ යූස් කළා හුලගෙනුත් අපිට විදුලිය ලබාගෙන ඒක මේ ජලය පොඩ්ඩක් ලස්සන්ට එන මිනිස්සුන්ගේ හිත නිවෙන විදිහට මේ වතුරෙනුත් වැඩ ගන්න. ඉතින් මම දකින එකම දේ පරිපාලන ප්‍රශ්නයක් ඉදරි මිනිස්සු බයින තැනකට හරි මට එන්න පින ලැබුණා. මේ විශාල පිනක් කරගන්න. ඒ කියන්නේ අද ඉඳන් මේ මොහොතේ ඉඳන්ම වතුර ලැබෙන තාක්කල් නොමිලේ වතුර ලැබෙන තාක්කල් මිනිස්සු ජලයෙන් මේ පහස නිවා ගන්නවා වගේම මේ පූජනීය කටයුතු වල මේ කරන හැම පිනම මට කරගන්න දෙවියන් විසින් එව නැත්නම් යම් කිසි නොපෙනෙන බලවේග මට මහා අවස්ථාවක් ලබා දුන්නේ. ඉතින් මේ අවස්ථාව මට තියෙද්දි අයි මං කවුරුත් කියන දේවල් අහලා ඒක නැති කරගන්නේ. ඉතින් මගේ තියෙන චේතනාහම් වික්කවේ කම්මම් වදාමි. මට ඕනේ මේ සසුන වෙනුවෙන් කරන්න පුළුවන් දේ. මිනිස්සු වෙනුවෙන් කරන්න පුළුවන් දේ කරන්න නම් මට හාමුදුරුවෝ නඩත්තු කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් උන්වහන්සේ මම දකින විදිහට පින් ටික හරියට මිනිස්සුන්ට දෙනවා නම් මිනිස්සුන්ට අවශ්‍ය වත් පිළිවෙත් ටික කරලා කැපවලා කරනවා නම් මට මෙතන අවශ්‍ය ඒක විතරයි. හැබැයි මේ හොඳ කියන කටින්ම හාමුදුරුවෝ මොකක් හරි නරකක් වැරද්දක් කරනවා නම් ඉදිරියට ඒක අපි කිව්වට පස්සේ හැදෙන්නේ නැත්නම් මේ සමාජ මාධ්‍ය තුලම හොඳ කියන කටින් මේ දේවල් කරන කටින්ම ඒව කියන්නත් අපි සූදානම්. මම කියන්නේ ඕනම කෙනෙක් කටින් පෘථග්ජන වෙන්න පුළුවන් ස්වාමින් වහන්සේලා තින් වෙන්න පුළුවන් වැරදි වෙලා තියෙන්න පුළුවන් මම දන්නේ ඒවා මොකද මම මේක එදා ඉඳන් ඉදපු කෙනෙක් නෙමෙයිනේ හැබැයි මේ දෙයක් අපි නිවැරදිව යාන්ත්‍රණයක් හදාගෙන මේ දේ ගොඩනගන්න හදනවා නම් එතනින් පස්සේ මේ දේවල් වෙන්න බෑ එහෙම දේවල් ඔයගොල්ලෝ දකිනවා නම් ඔයගොල්ලෝ මේ පන්සල් ගිය වෙලාවේ හැරි ඔයගොල්ලන්ට දැනෙනවා නම් මේක කරන දේවල් වැරදි කියලා ඇයි කටවහගෙන ඉන්නේ කටවල් නැද්ද කතා කරන්න ඒ වෙලාවට කතා කරන්න නැතුව තැන් තැන් වල චීත් අඳින පිරිමි වගේ තැන් තැන් වල කතා කරලා අර පන්සල මෙහෙමයි මේ පන්සල මෙහෙමයි සාසනය රකින්නේ මෙන්න මේ අය සිවුරු දාගත්ත මේ එහෙම කියන්න එපා එන ඔබ තමයි ලොකුම වැරද්ද කරලා තින්නේ ඒවට උඩගෙඩි දීලා ඒ නිසා දෙයක් කියනවා නම් ඒ වෙලාවේ රිජු ඉදිරිපත් වෙන්න ඒක වැරද්ද වැරදි කියලා කියන්න වැරද්ද දකින්නවා වගේම මේ සාසනය රැක ගැනීම මේ පන්සලක් තමන්ගේ පූජනීය ස්ථානය රැක ගැනීම ඔබේ වගකීම ඔබ හිතනවා නම් දායක සභාවක් හරි කවුරු හරි පන්සල හාමුදුරුවෝ ඒ ටික රැක ගන්න ඕනි කියලා ඔබට තියෙන්නේ ගිහලා මල් පූජා කරලා දෙවියන්ට වට්ටියක් තියලා එන එක නම් ඔබ අවස්ථාවාදී. අන්නේ නිසා අවස්ථාවාදී වෙන්න එපා. තමන්ගේ මේ පූජා භූමිය තුලේ දේවල් රැක ගැනීම තමන්ගේ වගකීමක්. අන්නේ නිසා කරන්න තියෙන දේ කරන්න. ඒ වගේම පන්සලකට ගිහිල්ලා හාමුදුරන්ට මුදල් පරිහරණය කරන තැනට ඔබ හාමුදුරංග පත් කරන එක ඔබේ වැරද්ද. පන්සලකට යමක් අවශ්‍ය නම් අවශ්‍ය දේ මොකද්ද කියලා අහලා පුළුවන් නම් අරන් දෙන්න. බැරි නම් විලක් අල්ල මොකක් හරි ඒක යම් කෙසේ බාරකාල අරමුරු දෙකකින් කරන නීත්‍යානුකූල ඒක කරන්න. එහෙම නැත්නම් මේ මුදල් පරිහරණයක් කියන එක හාමුදුරුවන්ට වණ කියන්න ඒව කරන්න බෑ. ඉතින් මේ ඔක්කොම පටලලා ගද්දි පරිපාලන ප්‍රශ්න වෙන්න පුළුවන්. මොකද හැම ස්වාමීන් වහන්සේ කෙනෙම හැම නායක හාමුදුරුවකෙත්ම හරියට ඒ නායකත්ව ලක්ෂණ නැහැ. හැබැයි යම් කෙනෙක් ගාව යම් කිසි හොඳක් තියෙනවා නම් ඒ හොඳ දැකලා නරකට විරුද්ධ වෙලා අපි හැමෝටම වගකීමක් තියෙනවා. අපේ පන්සල් අපේ පූජා භූමි හැමෝටම මේ සහනයක් ගන්න පුළුවන් විදිහට සකස් කරා. ඉතින් අද මට වතුර දෙන්න හැකියාව ලැබුණා. හෙට මට විදුලිය දෙන්න හැකියාවක් ලැබේ. ඔබට කැමති නම් හිතේ යම්කිසි ශ්‍රද්ධාවක් තියෙනවා නම් සෝල පැනල් එකක් හරි ගිහින් දෙන්න. තීන්ත ගන්න තියෙන නම් තීන්ත බකට් එකක් හරි ගිහින් දෙන්න. සල්ලි දෙන්න එපා. මම කියන්නේ මම අඩුපාඩු ඔබට පෙන්නන්නම්. මම ඉස්සරහට ගිහින් දැන් ඔෆිස් එක පටන් ගන්න හැමදෙරේ බිලක් අල්ල මිනිස්සුන්ට දවස ගන්න මේක එන දේවල් කරන්න. නෝටිස් බෝඩ් එකේ අඩුපාඩු දාන්න. පින් කැමැති අය ඒක දීලා අටමහා කුසල්නේ මේ දේවල් කරන දේවල් ඔබේ යම්කිසි අකුසලයක් වේනම් ඒ යටපත් කළ ඔබේ කුසල් ඉස්මතු කරන්නට හේතු ආසනාවන පින්කම්. ඒ නිසා ඔබ මේ දේවල් සදහසිතෙන් කරන්න. එතනින් එහාට ඒක බලන්න ඔබ යොදවපු දේ හරියට ශාසනය වෙනුවෙන් මිනිසුන්ගේ සුබසිත වෙනුවෙන් යෙද වෙනවද කියලා. ඔබට ඒ අහන අයිතියක් තියෙනවා. මොකද මේ පන්සලවත් නායක ස්වාමින් වහන්සේ අපවත් තී. තව කෙනෙක් මේ දේවල් තියෙනවා. ඔබ මේ කාගවත් ගෙදරක් නඩත්තු කරනවා නෙමෙයි. ඒ නිසා ඔබට අයිතියක් තියෙනවා යම්කිසි අකටයුත්තක් වෙනවා නම් ඒකට ඉදිරිපත් වෙන්න. මේ රටට ගෙලුණේ ඒ හින්දා මම හරි කැමතියි මේ වගේ මිනිස්සු බයින ගඳ ගහන නමක් තියෙන තැනකට සම්බන්ධ වෙන්න ලැබීම මට කොච්චර ඒ කැතනාමයාවත් ප්‍රශ්නයක් නැහැ. මම පෙන්නන්නම් මේක හදලා
හදන්න පුළුවන් නම් හදනවා පුළුවන් ටික ගන්නවා හාමුදුරුවෝ නම් අකමැති නම් ඒ විදිහට කරන්න ඒක නවත්වලා දාලා යනවා යන්න මොකටද කාගෙවක් කතන්දර අහන්නේ හැබැයි මට විශ්වාසයි මේක කළා ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් මේ වගේ දැනුත් අපිට හදන්න පුළුවන් හැමෝම කියනවා හොඳ සීලවන්ත හාමුදුරුවෝ කෙනෙක් ඉන්න පන්සලක් තෝරගෙන කරන්නකෝ සල්ලි වැඩි නම් කරන්න දැන් නම් දුප්පත් ගෙවල් තියෙනවා දුප්පත් පන්සල් තියෙනවා තියෙනවා තමයි ලක්ෂ ගාණක් තියෙනවා කරනවා නම් ඉතින් මට අවස්ථාව ලැබුණේ මේ අවස්ථාවේ කරන්න තියෙන දේ දැක්කට පස්සේ ඒක කරනව ඇරෙන්න මම ලක්ෂයක් හොය යන්නේ මොකටද ඉතින් මම දකින්න දේ ගොඩක් ගුරුවරු කැමති දක්ෂම ළමයා වරගෙන එයා තමන්ගේ හොඳම ළමයා කරගෙන ලංකාවේ පළවෙනියා කරන්න මොකෝ ලේසියිනේ දක්ෂ ළමයා කවුරුත් උත්සාහ කරනවද දුර්වලම ළමයා වරගෙන ලංකාවේ පළවෙනියා කරන්න මම බාරගන්නේ අන්නේ අභියෝගේ කවුරු හරි බයිනවනේ මෙච්චරකල් අන්න එහෙම තැනක් හරි සිස්ටම් එකක් නැති තැනක් අපි රටවල් හදන්න අපි කතා කරන අපි මේ දක්කා කියනවනේ මේ සිස්ටම් එකක් නැති ලංකාව හැදෙයි කියලා අනාගතේ නායකයෝ පහළලා මේක හදයි කියලා කොහේ හදන්නද එහෙම මේ වගේ පොඩි තැනක්වත් හදන්න මිනිස්සුන්ට ඕන කමක් නැතුව ඇඟිලි දික් කර කර බයිනවා නම් කොහේද රටවල් හදන්නේ අන්න ඒ නිසා ලැබුණු අභියෝගය මම බොහොම සතුටින් බාර ගන්නවා ගහන මඩ බොහොම සතුටින් එකතු කරනවා යම් කිසි දවසක මේ කියන කටවල් වලින්ම අන්න අරමති පිච්ච තැනක් නේද මේ මිනිස්සු එකතු වෙලා මෙහෙම කලේ කියන දේ බොහොම කෙටි කාලෙකදී කියන්න සිද්ධ වෙති ඒ නිසා පුළුවන් උපරිමේ කරනවා මට පුළුවන් උපරිමේ හැපි හැපි කරනවා මොකද මෙතනට ගිය අවස්ථාවේදී වටා පිටාවෙන් පවා ප්‍රශ්නාව මොකද මේක හැදිලා තියෙන්නේම මේ රටේ තියෙන විදියටම තමයි. ඉතින් මේ සිස්ටම් අපිට වැඩක් නැහැ. හරි විදියට යන්න ඕනේ. අනාගතයේ ලංකාවේ තියෙන අංක 1 තාක්ෂණය භාවිතාවෙන්. ඒ වගේම කිසිම තැනක කාටවත් ඇඟිල්ල දික් කරන්න බැරි විදියට විනිවිද භාවයක් තියෙන පන්සලක් බවට පත් කරන්නට මම සැදී පැහැදී ඉන්නවා. මොකද මම සම්බන්ධ වෙච්ච කාලේ මම වැඩේ කරනවා නම් ඒ විදියට කෙරෙන්න ඕනේ නැත්නම් නිකන් ඉන්නවා. ඒ නිසා මේකට රුපියලක් හරි යොදවන මේකට එක සෝලා පැනල් එකකින් හරි මේකට එක තීන්ත බාල්දියකින් හරි මේකට දායකත්වයේ දක්වන අයට නිරන්තර පින් අනුමෝදන් කරනවා. ඒගොල්ලෝ යන සුගතිගාමීදී ඔබේ චිත්තය ඔබ සකස් කරගෙන යන්න. කවුරු කියන දේවල් වලට ඔබ ඇහුම්කන් දෙන්න එපා. ඔබට හිතෙනවා නම් අල්ලපු පන්සල හදන්න. ඔබට හිතෙනවා නම් කවුරු හරි දුප්පත් මිනිහෙක්ට යමක් කළා දෙන්න. ඒ මනුස්සයාට ඔබේ හිතේ හැටියට ඒක පහළ වෙනවා නම් ඒ මනුස්සයා ඊතුරු සල්ලි වලින් අරක්කු බොනවාද ඒ මනුස්සයා මොනා කරනවාද ඒක හොයන්න එපා. ඔබට හිතෙනවා නම් කරන්න ඔබට පින්සිතුවිල්ල පහළ වෙනවා නම් ඔබ ඒ කරන්නේ කවුරුත් කියන ඒවට යන්න එපා. මොකද මේ ගොඩක්ම Facebook එකකට දැම්මෝ YouTube එකකට දැම්මෝ කමෙන්ට් වලින් රට හදන උපසෙස් දෙන කිසිම කෙනෙක් මහ පොළොවේ වැලි කැටයක දේවල් කළා නැහැ. ඉතින් ඒ නිසා මම ඒක ඉතාමත් වගකීමෙන් කියනවා මං ඒව දැකලා තියෙන නිසා. ඉතින් මේකේ අඩුපාඩු අපි හදනවා. තියෙන දේවල් කියනවා. දැන් ඉස්සරහට දැන් මේකෙදි සෝලා මේ වලින් වතුර ගන්න මෝටර එක ඕනේ, සෝලා පැනල් එකක් ඕනේ. කාට හරි පුළුවන් නම් අරන් දෙන්න. ඉස්සරහට කිලෝවොට් 5ක මේ යුනිට් එක හදද්දි අවශ්‍ය තක්සේරු වාර්තා අරගෙන මම පෙන්නන අවශ්‍ය බඩු ටික ඒව අරන් පන්සලට පූජා කරන්න. ඒව හරියට සකස් වෙලා තියේ. ඒව ඔයගොල්ලන් බලන්න තියේ. අන්න ඒ විදිහට තමයි මේ වැඩ වෙන්නේ. කැමැති අය කරන්න. ඉස්සරහට බැනපු හැම කොටම ඒ ගහපු ගල් ගහපු ඒවෙන් ලස්සන පන්සලක් හදලා තියෙන බව වගකීමෙන් ප්‍රකාශ කරමි. අද වීඩියෝ එක නවත්තන්න ඔබ සියලු දෙනාටම දීර්ඝායු වේවා.